අයිබෝන් කියලා පිළිගන්නවා සීලා YouTube channel එකට අවතාර ගැන කියන අපේ වැඩසටහනේ අලුත්ම එක අපි අද ඇවිල්ලා ඉන්නේ කළුතර දිස්ත්‍රික්කේ දොඩංගොඩ ප්‍රදේශයේ ගමකට ගමක් කිව්වට මේක රබර් වත්තක් මට පිටිපස්සෙන් ඔයගොල්ලෝ පේන ඇති රබර් වත්ත කොහොමද කියලා මන් සිද්ධිය ගැන කියන රඩිය සිද්ධියට මුහුණ දීපු මල්ලි කෙනෙක් ඉන්නවා අපිත් එක්ක ඇසින්දුටු සාක්ෂි අපිත් එක්ක තියෙනවා ඉතින් අපි මේ මල්ලිගෙන් විස්තර අහලා දැනගමු මොකද්ද මේ උනේ කියලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ මල්ලි තමයි මේ සාක්ෂිය ඇසින්දුටු එක්කෙනෙක් අපි මල්ලිගෙන් අහලා දැනගමු මල්ලි මොකද්ද උනේ කියලා මේ ග්‍රවුන්ඩ් එක තියෙනවා අපි මේ මෙත එයා පැත්තෙන් යන්න තියෙන්නේ අපි යද්දි මේ මේ අපි දැන් මේ හවස් වෙලා මේ ගොම්මන් වෙලාවේ යද්දි මේ මේ අපි දැන් බෝල් ගන්න යාළුවෝ ටිකත් එක්ක යනවා. එතකොට මේ කාර් වාරි අයියේ මේ පස්සෙන් එනවා වගේ අඩි සද්ද මේ හැවුණා. මේ ඊපස්සේ මේ අපි මේ යාළුවෝ ටික යද්දි මේ ඊපස්සේ අපි බය වුණා. මේ කියන්නේ පස්සෙන් කවුරු දැක්කද එනවා කියලා. එනවා වගේ අපි දැක්කා මේ අඩි සද්ද මේ කොළ නිකන් මේ සද්දේ හැයෙනෝ මේ අපි දැන් යාළුවෝ ටික මේ එතකොට දැක්කේ නැත්තේ ඡායාවක් එනවා. ඡායාවක් දැක්කේ නැත්තේ කොහොමද? ඡායාවක් මේ අමගෙත් එක්ක ඉඳපු යාළුවා දැකලා මේ අපිට මේ සද්දය වුණේ අපි කට්ටිය බය වෙලා මේ පස්සේ මේ අපි නිව්වා මොන වගේ කෙනෙක්ද පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද ගෑනු කෙනෙක් මේ කියන්නේ ගෑල් ළමෙක් වගේ අක්ක කෙනෙක් වගේ මේ එක්කෙනෙක් මේ හිටියේ මේ සුදු ඇඳගෙන මේ අපි ඉතින් යාළුවෝ කට්ටිය හොඳටම බය වුණා මේ එයා සද්ද ඇයෙනෝ ඒත්දි මේ අපි බය වුණා ඊපස්සේ මල්ලි මැරිලා තියෙන්නේ එතකොට මොන වගේ කෙනෙක්ද ආයේ මේ අවුරුදු මේ 25ක වගේ මේ අක්ක කෙනෙක් මේ එයා මේ හෙල්ලිලා මැරිලා තියෙන්නේ කොහෙද හෙල්ල මැරිලා තියෙන්නේ අර අතන එයා ටිකක් ඉස්සරහට යද්දි ගලක් තියුණු මේ ඒ ගලේ ගහක මේ මේ ගහේ මේ හරියක් දැල් දිනසාව ආහා දැන් ඔයත් එක්ක මේ අර බය වෙච්ච අනිත් යාළුවත් ඉන්නවද ඔව් මගෙත් එක්ක ඉන්න යාළුවා හරි එහෙනම් අපි ආගෙන විස්තරය අහලා දැන් අපිත් එක්ක ගොඩලා ඉන්න මේ මල්ලිගේ යාළුවා අපි යාළුවෝ කාර දෙනවා මොකද මේ ඔව් ඇත්තටම කියනවා නම් මේ රෝබෝට්ටේ කොටද ශ්‍රී ලංකල්ලා හිටන් හොස්ලෙද්දි පොඩි අඩි සද්දයක් වගේ ආවා නිකන් අර හිත ගැස්සිල්ලක් තමයි පොඩ්ඩක් ආවේ ඇත්තම කියනවා නම් ඒත් මම මගේ යාළුවට ඇඟෙව්වේ නෑ මොකද යාළුවක් මේ බය වෙන ඉඳලා තේරුණා. ඔය යාළුවා කෝ ඔයා දැකලා තිනෝ කියලා. ඔව් ඒක තමයි. පස්සෙන් ආපු කෙනා. හිත බය වුණොත් දන්නවනේ මොකද වෙන්නේ කියලා. ඔව් ඒ කියනවා. හිත බය කරද්දී නේ මම පස්සේ ඇල්ලලා ඉන්න බැලුවා. ඡායාවක් වගේ සුදු ඡායාවක්. يعني ගෑනු කෙනෙක් වගේ. ඒ කියන්නේ ඇඳලා මූණ එහෙම දැක්කේ නේ. මූණ නිකන් අඳුරුයි නිකන් අඳුරුයි වගේ. විකෘති වෙලා වගේ. දැන් මේ වගේ වෙලාවකද රෑද දැක්කේ? ඔව් මේ වගේ වෙලාවට තමයි සාමාන්‍ය මේ ශ්‍රී ලංකාවේ නේ. වෙන්නේ ගොසේ යාළුව ළඟට ආවට පස්සේ ඒක නැතුව ගියා. මෙලම් මල්ලි ආවා. කොහෙද ඉතරදී? ඔව් අයියේ. දැන් මල්ලි වාර අදිසත් ඇහුනේ මේ හැංගිද? මේ ටිකක් ඉස්සරහට අපි බෝල් ගහලා ගියයි මේ. ඔව්. මේ නියම් මේ කොළයෙන් එන මේ හරියද මේ හරියද මේ ඔව් මේ හරිය වගේ මේ 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 මොකද ඇයිවත් ඉවසන්නේ මේ මගේ මේ අලුවා මේ සතුන් මාත්‍යා බය වුණා ඔව් මේ මඩේ ඉස්සෙල්ලා මේ අරන් ටිකක් ඉස්සරහට යද්දි තමයි මේ එළිය මැරලා තියෙන්නේ මේ එළිලා මැරිච්ච තැන කොහෙද ඉස්සරහද තව දුරයිද තව ඔය තැන ගල
හරි මේ මල්ලි මෙතනද දැන? ඔව් අයියේ මේ අර කින්න ගහ. හරි එහෙනම් ඔන්න අපි සිද්ධිය වෙච්ච තැනට ඇවිල්ලා තියෙන්නේ. මේකද ගහ? ඔව් අයියේ. ඒකනේ මේ යත් එලිලා දින්නේ. දැන් කොච්චර කල් දෙනවද මේ සිද්ධිය වෙලා? අවුරුදු මේ අනුමාන කරන්න මෙතන එළුවේ මෙතන මොන වගේද කියලා. ඇත්තටම මෙයා කැමැත්තකින් නෙවෙයි ආවේ මෙතනට. මම බල කරපු නිසාම තමයි ආවේ. ඇත්තම කියනවා පිරිත් මුලකත් මේ බැලලා තින්නේ ඒ සම්බන්ධයෙන්ද? මන්නම් බැලන් ආවෙත් නෑ. ඔය ගමේ ඇහෙනට සාමාන්‍යයෙන් පිරිත් දාලා තියෙන ඔය සෑහෙන ලොකු සද්දකින් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ ගමඩම ලොකු මේකක් වෙලා තියෙනවනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ පිරිමි කට්ටියට විතරයි. ගෑනු කට්ටියට chance එක තියෙනවා. මොකද ගෑනු කෙනෙක්. දැන් මේක අවුරුදු කීයක් ඉස්සෙ වෙනවද? අවුරුදු 15ක්. ඉතින් දැන් මේක වෙනවනේ. අවුරුදු මොකුත් පියවරක් අරගෙන නැහැ මේකටනේ. කිසිම පියවරක් අරගෙන නැහැ. ඒක අමුෂ්‍ය බලවේගයක්. ඉතින් එන්න බෑ මේ හරියට කාටවත්. කිසිම කෙනෙක්ට ඒක අයින් කරන්නත් බෑ. ඒ තරම් වෛරකින් තමයි වැල්ලලා තියෙන්නේ. මාර බලගතු ආත්මයක් කියන්නේ. අනිවාර්යයෙන්. හරි දැන් අපි සිද්ධිය ඔක්කොම අහගත්තනේ. දැන් මෙතන ඉඳන් වෙච්ච දේ මට ඔයගොල්ලෝ කියනවා. ඇත්තම කියනවනම් අපි මේ කොහමරි දා මැච් එක ගහලා ඉවරලා මේ පල්ලෙහා දිනන කඩයක්. ඔව්. මායි මෙයි වඩේ වගේක් ගත්තා. ඔව්. අන්න කියලා. මේක මේ මෙතන මේව සීන් එකේ වැඩි මීටර වෙන්නේ නැහනේ. මෙතන මැච් එක ගහලා ඉවරලා ඔන්න ඉතින් අපි එනවා. කොල්ලු ටික අත දෙකේ මාවලා මෙතනින් යනවා දැන් අපි. කොමාරි දැන් මම තමයි පිටිපස්සෙන් ආවේ. මේගොල්ලෝ මෙයා ගියා ඉස්සර වෙලා. යාළුව සෙට් එකයි අපි කතා කරගෙන ගියා. මම නිකන් හිමීටි හිමීට ආවේ. මොකද මගේ ඇසේ වඩේක තිබ්බනේ. දැන් මම කොමාරි වඩේක කකා එනකොට තමයි මට මේ සිද්ධියට මූණ පාන්න උනේ. එක පාට ආවේ හූ ගන්න ආවේ. ඊට පස්සේ ඉන්නේ මොනවා කියලා කතා කරා. නිකන් ලතෝ නියෝ. සබ්ජෙක්ට් එක. කුමාරි මට මෙතන යන්නම දුන්නේ. මාව කුමාරි මෙතන මේ පිටිපස්සට මෙහෙම මෙහෙම සම්පුරා වතුනා වගේ වුණා. ඊට පස්සේ මගෙන් ඇහුවා මොකද වෙන්නේ නැත්ති කියලා. මම මෙතන හිටගෙන ඉන්නවා ගල් වෙලා වගේ. ඊට පස්සේ මෙයා ඇවිල්ලා මාව මෙහෙම තල්ලු කරාට පස්සේ තමයි මේ මාට්මන්ට් සීයට් ආවේ. එතකන් ඉදින් මට මොනවද කියලා මට කියන්න තේරෙන්නේ නැත්තේ. ඉතින් එතකන් ඔයාලට මතක නැහැ කිසිම මතක නැහැ කියලා ආවා. මෙතන තමයි ඔය ඉතින් එහාට පිරිමිගේට කොහොමත් යන්න දෙන්නේ. වෙලාව හරියටම 6:49.
සිද්ධියුණ මේ වගේ වෙලාවකට යා යා බයිවෙලා අපි අපි යාලුව කට්ට ඉස්සටලා ගියා මේ කතා කර කර මෙයා මේ යාලුව ටිකක් මේ ටිකක් ඔය 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 ඉතින් දැන් මේ හරියටම වුණේ නේ ඔව් මේ හරියට ලම් වෙලාවේ ඔව් එතන මටත් බය හිතුණා දැන් මෙහෙම කියනකොට මේ අපි දැන් සිද්ධිය වෙච්ච වෙලාවට විනාඩි 5ක් ගිහිල්ලා දැන් හැබැයි කිසිම දෙයක් මම නම් දැක්කේ නැහැ දැන් ඕගොල්ලෝ කිව්වට තාම කිසිම දෙයක් වුණේ නැහැ පොඩ්ඩක් යන්කෝ ආයි බාර කර ගහලා ආ බය වෙන්න එපා බය නැති ඉන්න මෙතන තමයි වුණේ නේ පිට තාම කිසිම සද්දයක් නෑ ඇහෙන්නේ නැත් පිරිත් නැවතුනා හැබැයි දැන් එතෙම කියනවා මේ වගේ වෙලාවට තමයි මේ වැඩේ ටික හාලා පිළිගන්නේ. ඔව්. අහ තමයි ස්ටරැන්ජි. ඊට තමයි කොළ සද්ද ඇහුනේ. දැන්ටත් අම්මෝ කියනවා නෑ ඇඟේ මේ ඉදිකඩු පිපෙනවා. ඔව්. ඒ කියන්නේ මේ මෙතන ඉස්සරහන්නේ. ඉස්සරහන්. ආහ්. ඔය සද්දයක් කොහොමද දැක්ක? නෑ මට ඇහුන්නේ නෑ. මරණ සද්දෙක් ඇහුන්නේ නෑ මෙතන ඉන්න ඕනේ යමන් 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 යා මට ඇහුන්නේ නෑ මං එතන අඩි සද්දේ මොකද්ද අඩි සද්දයක් ආවා ඔබ සිරාවටම කියන්නේ සිරාවට කියන්නේ චරචරචර සද්දයක් ඇහුනේ නැද්ද මෑ හරි බං අර අරුට ඇහුනත් දැන්නේ මල්ලිට මල්ලි ආනේ නෑ වැටලින් අර මට උඩුවේ වරෙන් යන්න අඩු 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 ඒ මල්ලි මොකද්ද බං උනේ උඹට? මං බය වුණා වගේ අයිය එකපාරට. උඹට උඩු. ඒ කියන්නේ? ඉන්නේ නැන්නේ. නෑ අයිය අවුලන්නේ. ඒක රවුල්ද? උඹ වැටුණ කොහමද? ආ වැටුණා මේ එකපාරට නිකන් බය වුණා වගේ නිකන් පිටිපස්සෙන් තල්ලු කරා වුණාද? නිකන් පිටිපස්සෙන් ඇවිල්ලා තල්ලු කරා වගේ අයිය මේ. අර උඹට කලින් වුණා වගේ සීන් නැන්නේ. මොකද්ද උනේ? අන්නගේ පුළු බදලා තින්නේ. අන්නන් නම් ඕවත් දැන්නේ නෑ අයිය. උඹට තුවාල නැහනේ. තුවාල නැහනේ. තුවාල යන්නේ අර කකුල. ඉතින් අපි ඉන්නකොට කොහෙද ගියේ මන් දන්නේ කොහෙද ගියේ මම මේ මෙතනට ආවා මේ 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 මං අයියා ලස්සනට දැන් ආවා මොකද කියන්නේ දැන් මොකද දුන්නේ කියලා මට විස්තරේ මට ඕකට මං දැනගන්න ආවා මෙතනට ඔව් අයියේ මම දැන් මට විශ්වාස මෙතනට එන්න ඕන කියලා ඉතින් මම මෙතනට ආවා මේ ඊපස්සේ ආවට කාරුවක් නිකන් පිටිපස්සේ ආවා ඒක මා එකපාරට බය වුණා බය වුණා පාර මට මොකවත් තේරුන්නේ නැහැ මාව ඇදගෙන වැටුණා අයියේ ආවට තමයි පත් කියලා එතකම් දන්නේ නැහැ මොකක්ද දුන්නේ. දැන් ඔයා විශ්වාස කරන්නේ නැහැ කොහොමද? එතකල දින්නේ. නෑ නෑ ඇත්තටම. මම නම් කිව්වේ මෙහෙම දෙයක් වෙයි කියලා. ඔන්නේ නම් මම මේ YouTube එකේ දාන්න උවමනාවකට මේ වීඩියෝ කරපු එකක් නෙවෙයි. මම මේ කරේ ඇත්තටම මේ ප්‍රදේශයේ තියෙන මේ හුල්මන් එක්ක මේ බැංච සිද්ධි මේ මිනිස්සු ඇත්තටම බය වුණ සිද්ධි ගැන ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න. හුල්මන් නැහැ කියන කට්ටිය ඇත්තටම හුල්මන් කියන දොස් තුන අපි ඉස්සරහට පොච්ච කරන්න බලාපොරොත්තු වෙනවා. තව මේ වගේ හොල්මන් ඉන්න තැන් ගොඩක් තියෙනවා මම ඇත්තටම ඔයගොල්ලන්ට පෙන්නනවා හොල්මන් කියන්නේ මොකද්ද කියලා එහෙනම් අපි ඉදිරියේදී හම්බෙමු තවත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ හොල්මන් ඉන්න තැන ඇත්තටම මේක කළුතර ප්‍රදේශයේ දොඩංගොඩ ඕගොල්ලන්ට හොල්මන් ගැන විශ්වාස නැති කට්ටිය මම ඇඩින් කමෙන්ට් බොක්ස් එකේ මගේ නම්බර් එක දානවා මගේ ඉන්න එක දෙන්න බලන්න වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙලා එහෙනම් සුබ දවසක් ගිහිල්ලා එන්න ඕගොල්ලොන්ට කියලා වීඩියෝ එක අපෝ
තල්ලු කරන්නේ පොඩි පිස්සු බා පිස්සු අපි තල්ලු කරේ නෑ අවුදව තල්ලු කරේ නෑ අපි තල්ලු කරේ නෑ මට හිතාගන්න බැබ ඒ කැමරාව ගෝ බං කැමරාව කැමරාව ගෝ බට රුන්න බං කැමරා බිම වැටලා කැමරාවට මොකද බං උනේ මට උඩු බලපන් මේ මොකද්ද බං මේ උනේ යකෝ මම හිතුවේ නෑ ඇත්තටම හොල්මන් ඉන්නෝ කියලා මෙතන මාර සීන් එක අවුරුදු 30 කරන්නේ අර මම කැමරාව දිහින් වෙන්න බං කොහොමද බං මේ නිකුරන්නේ මොකද තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ කැමරාව මේ කැමරාව මට උඩු අර ඔයාට මොකද අර වැඩි කියලා මම අර මොකක්ද දන්නේ දන්නේ නෑ බං මෙන්න කැමරාව මේ ඔක්කොම බිම වැටලා බං මේ අපි යමන් ඉක්මනට වැඩි වෙලා ඉන්න හොඳ නෑ මෙතන යම පන්සලට ගිහිල්ලා අනු මගේ අතන් මොකක් දුනා බං මේ බල මං මට හුඩු මල්ලි උඹට තුවාලයක් නැහැ නේ නෑ නෑ අයියා ඕල ඕල මම විශ්වාස කරන්නේ නැහැ නේ කට්ටිය මේක නැත්ත ඕල මන් තියන්න ඕනේ ආයි නම් එන්නේ නැහැ බං මට රු බලා මිනිස්සුන්ට මේ පෙන්වන්නේ වීඩියෝ පෙන්වන්න ඕනේ නැහැ බං අපි මෙහෙම කරන්නේ ඔව් subscribe සීමා YouTube channel